ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාවක් අදාරන මම නිපුණි මදුභාෂිනී උදේසිරි මාහට ලැබී ඇති අනුමාත්‍රිකාව වන්නේ නේපාලයේ මුල්ලමාවිය අධ්‍යාපනය සඳහා එම රජයේ විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති පිළිබඳවයි අපි දැන් බලමු කෙටි හැඳින්වීම නේපාලයේ දකුණු ආසියාවේ පිහිට ඇති කුඩා රටක් එය බහු සංස්කෘතියට ඈත් රටක් වෙනවා ඒ වගේම නේපාලයට ගංගා තැනිතලාවේ උතුරු කොටස වන තරයි සිට මුහුදු මට්ටමේ සිට මීටර් 300ක් පමණ උසින් 8848ක් උස සාගරිමාතා හෝ උතුරේ එවරස්ට් කන්ද දක්වා සිත් ගන්නා සුළු විවිධත්වයක් ඇත 1950 දශකයේ වනතුරුම නේපාලයේ බාහිර ලෝකයෙන් හුදකලා විය අද නේපාලයේ අධ්‍යාපන ක්‍රමය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සියලුම දරුවන්ගේ අවශ්‍යතා සපුරා දීමට උත්සාහ කරමින් සිටි අධ්‍යාපන කොමිෂන් සභා විවිධ කාලවල පිහිටවන ලදී 1954 සිට නේපාලයේ සියලුම පුනරවැසියන් සඳහා මූලික හා ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කළා. කෙසේ වෙතත් එම කාල පරිච්ඡේදයේ සිට මූලික ප්‍රතිපත්තිය සෑම විටම එලෙසම පැවතුණි. 1990 දී බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන සංවර්ධන උත්සාහයන් පෙර දශකවලට සාපේක්ෂ ස්ථාර වී තිබුණි. ප්‍රාථමික අධ්‍යාපනයේ 1975 සිට නොමිලේ ලබා දී ඇති අතර 1981 සිට එය පහ ශ්‍රේණිය දක්වා නොමිලේ විය. 1992 දී නේපාල රජය 10 ශ්‍රේණිය දක්වා නොමිලේ අධ්‍යාපනයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එය නොමිලේ වුවද දෙමව්පියන්ට පොත් මිලදී ගෙන ගෙවිය යුතුය. මුල්ලමාවිය සංවර්ධනයේ දුප්පත් දරුවන්ට දැරිය නොහැකි වෙන පරිදි පාසලට කරන සමහර ගාස්තු අවම කරලා තියෙනවා. අපි දැන් බලමු මුල්ලමාවිය සංවර්ධනයේ ප්‍රතිපත්ති පිළිබඳ කෙටි ඉතිහාසයක් පිළිබඳ. ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නේපාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1990 සහ ළමා අයිතිවාසිකම් සහ සුබසාධක පනත මගින් පැහැදිලි කරලා තියෙනවා. මූලික හා ප්‍රාථමික අධ්‍යාපන ව්‍යාප්තිය මගින් දරුවන්ගේ සමුද්ධිමත් විභවතාවයන් සහතික කිරීම සඳහා මුල්ලමාවිය සංවර්ධන වැඩසටහන් සකස් කර ඇත. වැඩසටහනේ අවධාරණය වන්නේ දරුවන්ගේ සමස්ත සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම් සැපයීමයි. එතැන් සිට නේපාලයේ විවිධ රාජ්‍ය නොවන සංවිධානවල වැදගත් කාර්යභාරය රජය විසින් පිළිගෙන තියෙනවා. BPEP2 විසින් දිස්ත්‍රික්ක 42ක ප්‍රජාපාතක ECD වැඩසටහන් ක්‍රියාත්මක කරලත් තියෙනවා. ඒ වගේම 2004 වන විට ඉලක්ක කරගත් ප්‍රජාපාදක ECD මධ්‍යස්ථාන සංඛ්‍යාව 5700ක් වෙලා තියෙනවා. 10 සහ 5 අවුරුදු සැලැස්ම මෙම කාලය සමග තවත් මධ්‍යස්ථාන 13000 පිහිටුවීමන සැලසුම් කරලා තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව 1999 සිට ප්‍රජාපාදක ECD වැඩසටහනක් සංවර්ධනය කර ක්‍රියාත්මක කරලා තියෙනවා. ළමුන්ගේ වයස අවුරුදු 3-5 සමස්ත සංවර්ධනය සඳහා ECD වැඩසටහනේ විවිධ ක්‍රියාකාරකම් මෙහෙයවීම හා සම්බන්ධීකරණය කිරීම DOE හි වගකීම වෙලා තියෙනවා. රටේ ECD සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා 1999 දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ මුල්ලමාවිය සංවර්ධන අංශයක් පිහිටුවලා තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ECD අංශයේ උපලේකම් සහ අංශ නිලධාරීන් දෙන්නෙක් පත් කරලා තියෙනවා.
ජාතික මට්ටමින් ජාතික මුල්ලමාවිය සංවර්ධන කවුන්සිලය 2005 දී පිහිටවන ලද අතර අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහභාගීත්වයේ දරනු ලබන්නේ සෞඛ්‍ය ප්‍රාදේශීය සංවර්ධන කාන්තා ළමා හා සමාජ උපසාධක අමාත්‍යාංශයේ සාමාජිකයන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධානවල සමාජිකයන් සමගයි. මෙම කවුන්සිලය මුල්ලමාවිය රැකවරණය සංවර්ධනයේ ක්‍රියාකාරකම් සමගි කිරීම සහ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් අතර සම්බන්ධීකරණය සාර්ථක කිරීම සඳහා පුල් පදනමක් සපයලා තියෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිත්වයෙන් සමහර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ළමා සංවර්ධන මණ්ඩල පිහිටවලා තියෙනවා. 2004 ECD උපායමාර්ගයට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 75ම මෙම මණ්ඩල පිහිටුවීමට නියමිතව තියෙනවා. ප්‍රජා සහභාගීත්ව සහතික කිරීම පළාත් පාලන ආයතන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ඒ කියන්නේ පළාත් පාලන ආයතන සහ පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම සහ අරමුදල් රැස් කිරීම සඳහා සහාය ලබා දීලා තියෙනවා. මේ මණ්ඩලයේ සතු වගකීමක් තමයි සහාය ලබා දීම. ගම්හා මහනගර මට්ටමින් ළමා සංවර්ධන කටයුතු ප්‍රාදේශීය මට්ටමේ සම්බන්ධීකරණය කිරීම ගමේ හෝ මහනගර අධ්‍යාපන කමිටුවේ වගකීමක් වෙලා තියෙනවා. රාජ්‍යයේ හා පෞද්ගලික පාසල්වල පවත්වනු ලබන පූර්ව ප්‍රාථමික පන්ති පිළිබඳව කමිටුව සොයා බලන්න තියෙනවා. ඒ වගේම සමස්තයක් වශයෙන් නේපාලයේ ECD වැඩසටහන සංවර්ධනය කිරීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිය වාසිදායක වෙලා තියෙනවා. වඩාත් අවධානමට ලක්විය හැකි හා අවාසි සහගත දරුවන් සඳහා පුළුල් ළමාවියේ රැකවරණය සහ අධ්‍යාපනයේ පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම යන සැමට අධ්‍යාපන ඉලක්කය සඳහා රජය දක්වන කැපවීම නේපාලයේ ECD සඳහා උපාය මාර්ගික පත්‍රය 2004 මගින් පිළිබිඹු වෙලා තියෙනවා. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව රට තුල ECD පූර්ණ ප්‍රාථමික පන්ති 33404කට වඩා තියෙනවා. සමස්ත 33404න් 28773ක් ඒ කියන්නේ 86.1ක් ECD ප්‍රජාපාදක ECD සහ ප්‍රජා පාසල් පදනම් කරගත් ECD ලෙස ක්‍රියාත්මක වන අතර ඉතිරිය 13.9 ආයතනික පාසල් ඇටරේ ක්‍රියාත්මක වෙනවා. හරි, අපි දැන් බලමු ECD පිළිබඳ මෑත කාලීන ජාතික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණය වැඩසටහන කොහොමද කියලා. පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත හැක්කේ නාගරික පසුබිමක සිටින ළමුන්ගේ සුළු පිරිසකට පමණි. සියලුම පෙර ප්‍රාථමික පාසල් පෞද්ගලික සහ ගාස්තු අය කෙරේ පූර්ණ ප්‍රාථමික අධ්‍යාපනය ආයතන ජාලය පුළුල් කිරීම සඳහා මූලික හා ප්‍රාථමික අධ්‍යාපනය ව්‍යාප්තිය කටයුතු කරලා තියෙනවා. පූර්ණ ප්‍රාථමික අධ්‍යාපනයේ දැනට විධිමත් අධ්‍යාපන ක්‍රමයේ කොටසක් නොවේ. නමුත් ළමුන්ගේ ඉතා සීමිත ප්‍රතිශතයකට නාගරික ප්‍රදේශවල පමණ පෞද්ගලික ගාස්තු ගෙවන පෙර පාසල් ආයතනවල ප්‍රවේශ විය හැකි. නේපාලයේ පෞද්ගලික පාසල් 404ක් සියල්ලම පාහේ ප්‍රාථමික තවාන් හා බාලාංශ පන්ති පවත්තයි. මෙම පෞද්ගලික පාසල් බොහෝ මේක කොටස් තුනක් ඇත. මූලික හා ප්‍රාථමික අධ්‍යාපන ව්‍යාප්තියට එහි න්‍යාය පත්‍රයට අනුව මුල්ලමාවියේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වෙලා තියෙනවා. මේ වන විට රටපුරා ප්‍රජාපාදක ECD මධ්‍යස්ථාන 7023කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර ඒවාට අධ්‍යාපන දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල සම්පත් මධ්‍යස්ථාන හරහා තාක්ෂණික සහාය ලැබේ. වයස අවුරුදු 3-5 අතර සියලුම දරුවන්ට නවාතන් ගැනීමට මෙම මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවේ.
වර්තමානයේදී BPEP දෙක යටතේ පහසුකම් සපයන්නේ වැටුප වසරකට රුපියල් 24,000ක් ඇමරිකා ඩොලර් 271කි. 2005 2006 පාසල් වර්ෂය තුල නව ECCD මධ්‍යස්ථාන 6,000ක් ඉදිකිරීමට ජාතික ප්‍රතිපත්තියේ අරමුණක් වෙලා තියෙනවා. ඔවුන්ගේ ඉලක්ක ඉදිකිරීමට සාක්ෂාත් කරගන්නා බව රජය වාර්තා කරලා තියෙනවා. අවාසනාවකට මෙන් ව්‍යාප්තියට පූර්ණ සහය දැක්වීම ප්‍රමාණවත් සම්පත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට නොමැත. 2005 2006 කාලයට තුල නව ECD මධ්‍යස්ථාන 6,000ක් පුළුල් කිරීම සඳහා අයවැය ලේඛනය කර නොමැති බැවින් සියලුම නව මධ්‍යස්ථාන සඳහා අරමුදල් නොමැත. අපි දැන් බලමු නේපාලයේ මුල්ලමාවිය රැකවරණය සඳහා තිබෙන අභියෝග මොනවද කියලා. මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවන විට වයස අවුරුදු 3ත් 5ත් අතර ළමුන්ට ප්‍රතිලාභ ලැබෙනවා. එබැවින් ප්‍රජා පුද්ගලයන් සහ ප්‍රජා සංවර්ධන සේවකයන් මුල්ලමාවිය සංවර්ධනය ආරම්භ කිරීම සඳහා උත්සාහ කරන ළමුන් සමහර ප්‍රදේශවල දෙමාපියන් නොදැන සිටින අතර මුල්ලමාවිය සංවර්ධනයේහි වැදගත්කම පිළිබඳ ඒත්තු නොගනී. පුද්ගලික පාසල් පාදක කරගත් ECD වැඩසටහන් හා සසදන විට ප්‍රජා ECD වැඩසටහන් ඵලදායි නොවේ. ළමයින් යනු ඕනෑම රටක වැදගත්කම වත්කම වන අතර රටේ සමස්ත සංවර්ධනය සඳහා වඩාත්ම වැදගත් මානව සම්පතයි. පාසල් යනු ඵලදායි හා දක්ෂ පුරවැසියෙකු ලෙස වැඩීමට දරුවන්ට නව දැනුම් හා කුසලතා ලබා ගැනීමට උපකාර වන බාහිර මාධ්‍යකි. ප්‍රීතිමත් හා ප්‍රීණිමත් වාතාවරණයක් ඉගෙනීමේ විවිධත්වය ප්‍රවර්ධනය කරයි. නේපාලී අධ්‍යාපනයේ ගැටළු මගහරවා ගැනීමට අප කැමති නම් කුඩා දරුවන්ගේ මුල්ලමාවිය අධ්‍යාපනය කෙරෙහි අප අවධානය යොමු කළ යුත්තේ ඒ පදනම වෙන බැවිනි. මෙම පදනම ශක්තිමත් කිරීම සඳහා ECD උපායමාර්ග පැහැදිලි විය යුතුය. රැක බලා ගන්නන් හෝ ගුරුවරුන් මනාපුහුණුවක් ලබා තිබිය යුතුය. දෙමාපියන් සහ ප්‍රජා පුද්ගලයන් දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ දැනුවත් විය යුතුය. ජාතික ප්‍රතිපත්ති හා රාමුව නම්‍යශීලී විය යුතු අතර අඩු ආදායම්ලාභී හා සමාජ අවාසි සහගත දරුවන් ප්‍රවේශ විය හැකිය. මං හිතෙනවා අද කතා කරපු මාතෘකාව යම් ඔබ සෑම දෙයක්ම තේරුම් යන්න ඇති කියලා. ස්තුතියි.